රටේ උත්තරීතර ලියවිල්ල විදිහට අපි විශ්වාස කරන විවස්ථාවට ඒ උත්තරීතරත්වය නැවතවතාවක් ලැබුණා. හැබැයි ලැජ්ජාවට කාරණේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට ආපු මේ ඊනියා කුමන්ත්‍රණකාරයෝ කියපු කියුම් කෙරුම්. මං දැක්කා ගම්මන්පිල උන්නැහැ කියනවා අවුරුදු දෙකකට ඡන්දය කල් දමාගත්තා කියලා. මේ ඡන්දය කල් දමිල්ලක් නෙමෙයි මේ උනේ. මැතිවරණයේ නිසි කාලෙට තියන්න ඕන ව්‍යවස්ථාවට අනුකූලව කියන එකයි මේ තීන්දුව. අපි දැන් සොයා බලමි යනවා මේ ඊයේ පෙරේදා ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වීරවංශ වගේ කීප දෙනෙක්. ඔය කුමන්ත්‍රණකරුවන් කීප දෙනෙක් කරපු ප්‍රකාශ ගැන අපි හොඳට අධ්‍යයනය කරමින් යනවා. විශේෂයෙන් අපේ නීතිඥ මහතුරු එහරා අධිකරණයට අගතියක් වුණාද? අපහාසයක් වුණාද කියලා කාරණේ. එහෙම වුණොත් අපි මේ සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරනවා. අපි ජනාධිපතිවරයාට කියනවා එතුමාට දැන් තීන්දුවක් රතු එළියක් හම්බෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා වහාම එතුමාට තියෙන්නේ එතුමාගේ පෞද්ගලික රුචි අරුචිකම් පැත්තකට තියලා විවස්ථාවට අනුව එතුමාට කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට එතුමාට මේ නීතිය පිළිබඳ උපදෙස් දීපු කට්ටිය ඉන්නවානේ. SP දිසානායක, ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල්ල, වීරවංශ. දැන් මේගොල්ලෝනේ ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ. එතකොට විවස්ථාව අතේ තියාගෙන කතා කරපු උදවියකින් අපි අහනවා දැන්. දැන් ඕගොල්ලෝ කියෝපු ඔය තර්ගේ විනිශ්චයකාරවරුන් හත් දෙනාගෙන් එක විනිශ්චයකාරයෙක්වත් පිළිගත්තේ නැහැ. අපිට හරි දුකයි ජනාධිපතිතුමා ගැන. මොකද අපිනේ පත් කරේ එතුමාව. එද දැන් අපිට ලොකු මෙහෙයුමක් ආරම්භ කරන්න වෙලා තිනවා. ජනාධිපතිතුමාවත් බේර ගන්න වෙලා තිනවා දැන් අපිට. නමුත් අද දිනේ සිරිසේන ජනාධිපතිවරයා මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලබා දුන්නේ නැත්නම් අපි 17 වෙනිද පටන් ගන්නවා ජනාරගලේ. අපි දැක්ක ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මන්ත්‍රීතුමා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා දෙමළ ජාතික සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි අතර රහස් ගිවිසුමක් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අපි ඉල්ලනවා මෙවැනි කූටලේකරණ සැකසීම සම්බන්ධයෙන්. ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මහතාට සාකච්ඡාවක් පැවැත්වලා තියෙනවා. මේ සාකච්ඡාවේ සාධනීය මට්ටමකට ඉදිරියට යනවා. නිල වශයෙන් අපි දන්න සාකච්ඡාවක් පැවැත්වලා නැහැ. ඒ නොනිල වශයෙන් එතුමා කතා කරාද කියන එක නම් දන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව අපිත් කියන්නේ අපි කියලා සාකච්ඡා කරන්න ඕන ජනාධිපතිවරයා සමග මේක ඉදිරියට කොහොමද කඩිනමින් निराකරණය කරන්නේ කොහොමද රජය ස්ථාපිත කරන්නේ තාම කෙටි දිනක් ඇතුළත අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා එතුමාගේ තියෙන බලතල අනුව කටයුතු කරලා මේ තත්ත්වය අවසන් කරයි කියලා. දැන් ශ්‍රී ලංකාවේ පස්සේ මැදිස්ත්‍රික් කොහොමද සමග එක්කවෙන්නේ අපි ඊයේ කණ්ඩායම් රැස්වීමේදී තීන්දුව කරා යම් කිසි කෙනෙක් එක්සත් ජාතික පක්ෂයක එකතු වෙනවා නම් ඒ ගෞරවනීය මන්ත්‍රීවරු ඉන්නවා නම් තෝරලා බේරලා චෝදනා නැති හොඳ අය අපි ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම පිරිසක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා.